කර්මාන්තික වචන වැදගත් වචන කණ්ඩායමක් තියවන කර්මාන්ත සංවර්ධනය. විතරේ මොකද කර්මාන්ත සංවර්ධනය කියන්නේ? කර්මාන්ත සංවර්ධනය කියන්නේ රට ඇතුළේ තිබෙනවා කර්මාන්තයක්. තිබෙනවා මට්ටමකට වඩා උසස් මට්ටමකට කියන එක තමයි සර්ව කර්මාන්ත සංවර්ධනය කියලා කියන්නේ. එතකොට මොකද රාජ්‍ය විද්‍යාව කියන්නේ? කේම්බ්‍රිජ් විශ්වකෝෂයට අනුව පුදු කොන්දාතු නියමයේ නියාමණය කර සා පුදු භාණ්ඩ සැපීමෙන් ඔබට ආර්ථිකයේ බලපෑමක් ඇති කිරීමේ ඍජු අනුමු නැතිව වෙළඳපොළ ආර්ථිකයට බලපාන රාජ්‍ය හෝ පුදු ආයතන වලින් කරන්නා වූ ඕනෑම ක්‍රියාවක් රාජ්‍ය වැඩිහත් වීමක් විදිහට දක්වන්න පුළුවන්. ඕක මගේ වචන නෙමෙයි. ඕක කේම්බ්‍රිජ් විශ්වකෝෂයේ වචන. එතන අහන ගිහලා දැන් හරි ආණ්ඩුවේ ස්ථිරසාර වෙච්ච පදනම තමයි. විතර ආණ්ඩුවේ පදමේ පළවෙනි අංගය. විතර පොදින් මතක තියාගන්න. අපි ජීවත් වෙන ලෝකයේ ඇතුළේ තිබෙනා වූ එක එක රටවල් වල තිබෙනා වූ කර්මාන්ත ශේෂ්ඨයන් වෙනස්. එතකොට මේ එක එක කර්මාන්ත ශේෂ්ඨයන් වෙනස් වෙද්දී එක රටක් කර්මාන්ත ශේෂ්ඨයන් සංවර්ධනය කිරීම සඳහා ගන්නා වූ ප්‍රියාමාර්ග තව රටක් කර්මාන්ත ශේෂ්ඨයන් සඳහා ගන්නා වූ ප්‍රියාමාර්ග වලින් වෙනස් වෙනවා. එතකොට ඕකත් එක්කලා අපිට රටවල් දෙකක් කර්මාන්ත ශේෂ්ඨයන් සංවර්ධනය කිරීම සඳහා ගන්නා වූ ප්‍රියාමාර්ග සංසන්දනය කරන්න බෑ. මොකද එහෙම කරන්න විදිහක් නෑ. ඒ රටවල් දෙක විසින් ගතියුතු ක්‍රියාමාර්ග වෙනස් වෙන නිසා. ඒක නිසා අද නිර්වාදකුනේ යෝජිකන් විදිහට අපේ ප්‍රතියෝජිකන් විදිහට අනුරා විද්‍යාවේ වගකීම වෙන්නේ ලංකාවේ කර්මාන්තශේෂය කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න. ලංකාවේ කර්මාන්තශේෂය සඳහා සංවර්ධන සඳහා ගතියුතු ක්‍රියාමාර්ග මොනක්ද කියන කතා කරන එක මිසක් ලංකාවේ කර්මාන්තශේෂයට ගත්ත ක්‍රියාමාර්ග වෙන රටවල් වල කර්මාන්තශේෂය සඳහා ගත්ත ක්‍රියාමාර්ගත් එක්ක සංසන්දනය කරන එක නෙමෙයි. ඕක මතක් කරලා දැන් හෙන්නා ආර්ථික පදමේ දෙවන අංගය ගන්න. විතරනේ ලංකාවේ ආර්ථිකය මොනවාගේ ආර්ථිකයක්ද? ලංකාවේ ආර්ථිකය කියන්නේ සමාජීය ආර්ථිකය. සමාජීය ආර්ථිකයක් කියන්නේ ලිබරල් ආර්ථිකයක් තරම් නැතුණා. ලංකාවේ රජයේ අතපෙරීම ඉතාමත් අඩු. රජයේ අතපෙරීම ඉතාමත් අඩු. පෞද්ගලීකරණය වෙච්ච ඉතාමත් පෞද්ගලීකරණය වෙච්ච ආර්ථිකය තමයි ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඇතුළේ තියෙන්නේ. එතකොට මේ වගේ ආර්ථිකයක් ඇතුළේ කර්මාන්ත ශේෂ්ඨය සංවර්ධනය කිරීමේදී රජයට පැවරෙන කාර්යභාරයක් තියෙනවා. එතකොට ඔය කාර්යභාරය ඇවිල්ලා ඉතාමත් පැහැදිලි කාර්යභාරය. ඔය කාර්යභාරය ඇතුළේ ලංකාවේ රජයට තියෙනවා අඩුපොලින් ණය රට ඇතුළේ සංවර්ධන රට ඇතුළේ තිබීම රට ඇතුළේ නෛතික රාමු සංවර්ධනය කිරීම රට ඇතුළේ ජනතර පහසුකම් ටික හදන එක ඒ වගේම රට ඇතුළේ සාර්ව ආර්ථික පරිසරය හදන එක ඔන්න ඔය ටික තමයි රට ඇතුළේ රජයට පැවරෙන වගකීම වෙන්නේ. එතකොට මේ වගකීම රජය විසින් ඉෂ්ට කරනවා නම් එතනින් තමයි මගේ ආධුනිකය අද ආනන්දියන් දකින්නේ ලංකාවේ රජය විසින් තමන්ගේ කාර්යභාරය ප්‍රමාණවත් විදිහට කරලා තියෙනවා කියලා රාජ්‍ය මැදිහත් වීම ප්‍රමාණවත් කරනවා කියලා. එතකොට ලංකාව මතක තියාගන්න ජීවත් වෙන්නේ ඇවිල්ලා පස්චාත් කොවිඩ් සමයක. එතකොට පස්චාත් කොවිඩ් සමයක තුනේ කරන්න පුළුවන් දේවල් වල සීමාවක් තියෙනවා. හැබැයි එහෙම සීමාවක් තිබිලා අද වෙනකොට ලංකාවේ රජය විසින් මෙන්න මේ කිව්ව අර අඩු පොලිස් සයිත ණයකට ඇති කරන එක එතෙන් ඉහළ ගිහිල්ලා ලංකාවේ නෛතික රාමු හදන එක ලංකාවේ ජනිතර පහසුකම් ටික හදන එක එතෙන් ඉහළ ගිහිල්ලා ලංකාවේ සාර්ව ආර්ථික පරිසරය හදනවා කියන එක අපි දකිනවා අපේ කවුරු කාරණාත් එක්ක පෙන්වන්න පුළුවන් කියලා. එසේනම් ආනන්දික මතන පැහැදිලි මන් විරනවා ඔබ සමඟ තමා තමයි සන්නේ දෙහිස්තදී මෙල හස්තාම් කොටජන හම්පතම වැඩි වෙති. එතන තියෙන්නේ සුභවාදී ආර්ථික රටාවක්.
තියෙන සමාජය ඇතුලේ කර්මාන්ත සංවර්ධනයේ තියෙන රාජ්‍ය සංවර්ධනයට රාජ්‍යයට පැවරෙන වගකීම අති විශාල වෙනවා. ඒ වගකීම පුළුල් වපසියක් දක්වා පැතිරෙන වෙනවා. මොකද ලංකාවේ තියෙන සුබසාධනාර්ථී ආර්ථික රටාවක් හින්දා. සා තුන්වෙනි කාරණාව විතර අපි දකිනවා. මේ මැදිහත්වීම ප්‍රමාණාත්මකයි. රාජ්‍ය මැදිහත්වීම ලංකාවේ කර්මාන්ත සංවර්ධනයේ ප්‍රමාණාත්මකයි. එකී කර්මාන්තවල පැහැදිලි ධනාත්මක නිරූපණයක් ප්‍රායෝගික තලයේ අපිට දකින්න පුළුවන් වෙන්න ඕනේ. අන්න එහෙම පැහැදිලි ප්‍රායෝගික ධනාත්මක නිරූපණයක් ලංකාවේදී කර්මාන්තවල දකින්න පුළුවන් නම් ඒ රාජ්‍ය මැදිහත්වීම ප්‍රමාණාත්මකයි. හරි අපි දකිනවා ලංකාවේ කර්මාන්ත එක තැන පරිණනවා මිසක ලෝක දිශා නැතිවෙත් එකයි. ඒ කර්මාන්ත වැඩි දියුණු වෙනවා මෙහෙමද එක තැන පරිණීමක් දක්න ලැබෙන නිසා. අන්න ඒ කාරණාවට සාපේක්ෂව අද අනුලාභය දකිනවා. ලංකාවේදී රාජ්‍ය මැදිහත්වීම කර්මාන්ත සංවර්ධනය කියන කාරණාවට සාපේක්ෂව ප්‍රමාණාත්මක නැහැ කියලා. එතකොට පදනමේ ප්‍රධාන කරුණු කාරණා තුනක් එක මේ වෙදිත් අපි පැහැදිලිවම ඔප්පු කරන්න ලෑස්ති. ලංකාවේ කර්මාන්ත සංවර්ධනය සඳහා රාජ්‍ය මැදිහත්වීම ප්‍රමාණාත්මක නැහැ කියලා. බොහොම ස්තුතියි. දෙවියන් ස්තෝතියි මේ අවස්ථාව යෝජක දෙවන්නා වෙතට.
දෙවියන් ස්තුතිය මේ අවස්ථාව ප්‍රතිවචකී දෙවියන්ට. අද ආනන්දේ නායකතුමා මොකක්ද ඇවිල්ලා විවාද කියන්නේ? වෙන රටවල වල ආර්ථිකයත් එක්ක ලංකාවේ ආර්ථිකය සංසන්දනාත්මක කරන්න බෑ කිව්වා. හැබැයි කරුණු කාරණාත් එක කතා කරත් එහෙම එදා කොරියාව ලංකාවට වඩා බලහත්කමක් තිබ්බේ. හැබැයි අද වෙද්දි කොරියාව ලංකාවට වඩා ඉහළ තත්ත්වයක තියෙනවා. උදාහරණයක් එක්ක කතා කරත් එහෙම එදා කොරියාවේ රජය පුත්තුනේ නිෂ්පාදනය කරපු කැසට් වලට අනුග්‍රහපත් දෙවිලා එක තිබිච්ච තැනින් ඉහළට ගෙනියන්න කටයුතු කළා. හැබැයි ලංකාවේ මොකද කරන්නේ? ප්‍රමාණාත්මක මැදිහත් වීමක් නැහැ. ලංකාවේ ඒක වරදින තිබිච්ච ඔරුවර වාහනේ එතනින් ඉහළට ගිහිලා දුන්දොට දුනි නෑරි උහුකට පෙන් උහුකට මෙහෙකම් හල මේ වගේ කර්මාන්ත ශාල රසක් එදා ඈත අතීතින් ලංකාවේ තිබ්බා. හැබැයි මේවට නිසි අවධානයක් යොමු කරේ නැහැ. ඒ අවධානය යොමු නොකිරීමත් එක්ක ලංකාවේ ඒ තිබිච්ච කර්මාන්ත ශාල ටික තිබිච්ච මට්ටමින් පල්ලෙහාට වැටුණා. ඒකයි අද ප්‍රතිවාදකයේ විදිහට අපි දකින්නේ. ලංකාවේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය මැදිහත් වීම ප්‍රමාණාත්මක නැහැ. දැනෙන හැඟෙන මට්ටමින් නැහැ කියලා. ඊළඟට මොකද දෙවෙන්න නැගිටලා කියන්නේ? සමාජීය සුදු වගකීමක් රජයට තියෙනවා කිව්වා. නෑ, රජයට සුදු වගකීමක් නෙවෙයි කර්මාන්තංශය දියුණු කිරීමත් එක්ක තියෙන්නේ. මොකද මේ රජයට තමයි මේ කියන උපසිරිය ඇතුලේ ප්‍රධානතම වගකීම තියෙන්නේ. මොකද ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ඉඳලා ඒ කර්මාන්ත වලට අවශ්‍ය ණයටික ලබා දෙන තැන ඉඳලා ඒ කර්මාන්ත වලට අවශ්‍ය දායකත්වය ලබා දෙන තැන ඉඳලා වැඩිම වගකීම තියෙන්නේ රජයට. එතකොට ඒ කිව්ව රජයේ වගකීම අද ආනන්ද යෝජකය සුළුකොට මට්ටමකට කතා කරනවා. හැබැයි ඒක එහෙම නෙවෙයි. ඊළඟ කාරණාව මොකක්ද කියන්නේ? බදු රහිත ආනයන ක්‍රම ඇති කරා කිව්වා. ලංකාවේ බදු රහිත ආනයන ක්‍රම ඇති කළා ණය ලබා දෙනවා කිව්වා. හරි, එහෙනම් වෙන්නන්න සරල ප්‍රශ්නය ප්‍රතිවචකය අහන්නේ. උච්චර කාලයක් ණය දුන්නද? ඒ වගේම මාත් 10ක් වෙන්නන්න ඒ කිව්ව ණය ප්‍රතිපත්තියත් එක්ක දියුණු වෙච්ච. ඊළඟට කතා කරන්න ප්‍රතිවචකයන්ගේ කරුණු කාරණාත් එක්ක පළවෙනි කාරණාව විදිහට කතා කරොත් එහෙම ලංකාවේ බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙනවා. උදාහරණයක් එක කතා කරොත් සමස්ත ලංකා මුදා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ගේ සංගමේ සභාපති නිරුක්ෂ කුමාර මහතුමා පවසන්නේ එදා ඩොලර් ඉන්දියාවේ ඩොලර් 200 250ක් අතර තිබිච්ච බදු වලට අද වෙද්දී ඒක ඩොලර් 600 දක්වා වැඩි වෙලා තියෙනවා. එතනින් ඉහළ ගිහිලා මැලේසියාව වියට්නාමය ඩොලර් 600 700 තිබිච්ච බදු ප්‍රතිපත්තිය අද වෙද්දී ඩොලර් 1000ට වැඩි කරලා තියෙනවා. ඒ වගේම වැඩිපුරම අමුද්‍රව්‍ය ආනයනය කරලා තියෙන්නේ චීනය වගේ රටවල් වලින්. ඩොලර් 950 1000ක් අතර තිබිච්ච ඒ ඩොලර් ප්‍රතිපත්තිය අද වෙද්දී 3500 4000ක් වැඩි වෙලා තියෙනවා. ලංකාවේ මේ කියන කර්මාන්ත ටික නම් වල අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික වෙන රටවල් වලින් ආනයනය කරන තැනදී ඒ ආනයනය බඩුවල ඒ ආනයනය කරන අමුද්‍රව්‍ය වලට මේ වගේ අති විශාල බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරහම් වෙන්නේ. ඒ කියන කර්මාන්ත කරුවන්ට තමන්ගේ කර්මාන්ත ටික කරගන්න බැරි වෙන එක. මේ වගකීම මොකක්ද? ආනන්දේ කියන විදිහට වගකීම වෙන්න ඕනේ ණය ටික අඩු කරන එක. අතරෙදි සහන සලසලද නෑ බදු ප්‍රතිපත්තිය වැඩි කරලා මොකක්ද වෙන්නේ? සහන සලසීම නැති වෙලා කර්මාන්ත ටික එන්නේ කපල්ලේ හරවට. ආදරණීය වියතුනේ, අපි අනිවාර්යයෙන්ම ඔබට පෙන්නලා දෙලා තියෙනවා රජයේ මැදිහත් වීම කෙබඳු ආකාරයෙන්ද වෙන්න ඕන කියලා. ප්‍රතිපල ටිකම කීන වුණාට ඒකෙන් අපිට කියන්නේ දැන් රජයේ මැදිහත් වීම ප්‍රමාණවත්ද නැද්ද කියලා. අනිවාර්යයෙන් මේකේ රජයේ මැදිහත් වීම කෙතරම් දුර රජයේ මැදිහත් වෙන්නේ කොතනද, රජයේ මැදිහත් විය හැක්කේ කෙසේද කියලා සඳහන් වෙන්න ඕනේ. ඉතින් එනවා ඒක එනවා ඒක එනවා ආදරණීය වියතුනේ හැරෙනවා රජයේ මැදිහත් වීම කෙලෙසද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. අනිවාර්යෙන් කර්මාන්ත ශිස්සේ දියුණු වෙන්නේ විවසායකත්වයේ හරහා. විවසායකෙන් ඉන්නවා නම් කර්මාන්ත ශිස්සේ පුළුල් වෙනවා. අන්න එහෙම කර්මාන්ත ශිස්සක් ලෝකයේ තුල වැඩි දියුණු වෙන්නේ. ඉතින් ලංකාවේ විවසායක නගා සිටවන්නට මොනවාද කරලා තියෙන්නේ? ලංකාව ආර්ථික විවෘතනේ විවිධ ආවන්තයන් හරහා ලංකාවට අවශ්‍ය විවසායක දැනුම ලබා දීමට කුඩාකල සිට දරුවන්ගේ පොතපතල පවා එතනින් එහාට ගිහලා විශ්වවිද්‍යාලවල පවා නව විශේෂයන් ආරම්භ කරලා තියෙනවා. එතනින් එහාට ගිහිලා දේශීය කර්මාන්ත ශිස්සේ නගා සිටවීම සඳහා අවශ්‍ය ද ණය පාස්කම් ටික ලබා දෙලා තියෙනවා. ඉතින් ආදරණීය වියතුනේ, ඉතින් පුද්ගලෙක් ඕන නම් ව්‍යාපාරයක් ආරම්භ කරන්නට එයාට දැනුමත් රජය විසින් දීලා තියෙනවා නම් ඉදිරිය එහාට ගිහිල්ලා තමන්ට අවශ්‍ය වෙන ප්‍රාප්තණයක් දීලා තියෙනවා නම් අනිවාර්යෙන් රජය විසින් ඉදු කරලා තියෙන මෙහෙය අනිවාර්යෙන්
විදුනේ රටේ එනවා හැරෙනවා රජයක් විදියට රජේ දීලා තියෙන ණය පාස්කම් දිහාට රජේ කර්මාන්ත අමාත්‍යංශ හරහා TDS ණය පාස්කම් යටතේ අඩුපොලි වැඩ අඩුපොලි යටතේ පොලි අනුපාත 02.5 අතර වෙන අඩුම පොලි අනුපාත යටතේ විවිධ ණය පාස්කම් ලබා දීලා තියෙනවා එතනින් එහාට ගිහිල්ලා සුචල තුන චක්‍රයේ ආරම්භල් ණය ඒවා විවිධ ආරම්භල් කරනවා විවිධ ණය පාස්කම් වල කර්මාන්ත ශිෂ්‍යට අවශ්‍ය ප්‍රාග්ධනය ලබා ගැනීමට ක්‍රමවේදයක සංසද දීලා තියෙනවා එතනින්ුත් එහාට ගිහිල්ලා ආදුන්නේ දැන් පුද්ගලෙක්ට අවශ්‍ය දැනුමක් දීලා තියෙනවා අවශ්‍ය ප්‍රාග්ධනයක් දීලා තියෙනවා ඉතින් අර එතනින්ුත් එහාට ගිහිල්ලා රජයේ මැදිහත්වීම කවදුරටත් රජයේ පිටින් ඉදු කළා තියෙනවා එතනින් එහාට ගිහිල්ලා ආදුන්නේ රජයේ විසින් කර්මාන්ත පුර 32ක් මේ වෙනකොට 1948 නිදහස් ලැබු පසු අදවනතේ කර්මාන්ත 32ක් කර්මාන්ත පුර 32ක් රජයේ විසින් නිෂ්පාද ආරම්භ කළා තියෙනවා එතනින්ුත් එහාට ගිහිල්ලා දිවෙන පුරා යටතල පාස්කම් සහිත අක්කර 1069 ඉඩම් ප්‍රමාණය කර්මාන්ත ශේෂ සංවර්ධනය සඳහා යොදාගෙන තියලා තියෙනවා. ඉතින් ආදරණීය යුගයේ නැවතත් එනවා. අනිවාර්යෙන් රජයේ විසින් කරන්න ඕනේ දැනුම දීලා තියෙනවා, ප්‍රාග්ධනය දීලා තියෙනවා. එතනින් උත්හැරිය විවිධ වැඩි පිළිවෙලක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒකේ වැඩි පිළිවෙල එක්තරා සුවිශේෂ වැඩි පිළිවෙලක් තමයි ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2024 කියන්නේ. ඔබ මේ ඔබත් මමත් මේ සීට BMI ශිෂ්‍ය පරිදි මේ මොහොතේ පැමිණෙන ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2024 ප්‍රධාන අරමුණ වෙලා තියෙනවා. ගිය දෙබඩේ සඳහන් ප්‍රධාන අරමුණ වෙලා තියෙනවා. රටේ ඉන්න ආයෝජකයන් පිටරටේ ඉන්න ආයෝජකයන් සම්බන්ධනේ සම්බන්ධ කිරීම සඳහා වේදිකාවක් අරලා දෙන එක අනිවාර්යෙන්ම ඒක සාර්ථක වෙලා තියෙනව නේද? ශේෂ 25ක වීදයන් කර්මාන්ත කරන විශාල පිරිසක් අදවල විතර මේ BMI CH පරිශ්‍රයේදී සිටිනවා. ඉතින් අනිවාර්යෙන් රජයේ විසින් තමන් දරන ඕන සියලුම කර්මාන්ත අනිවාර්යෙන් විවසායකේ නිවැරදි ව්‍යාපාරයකේ ආරම්භ කරනකොට දරන ඕන සියලුම දේ රජයේ විසින් කරලා තියෙනවා. ඉතින් රජයේ ඉදු කරලා තියෙන මෙය අනිවාර්යෙන් ප්‍රමාණාත්මකයි නේද? දෙවියන් ස්තුතියි මිනක අවස්ථාව ප්‍රතිෝජකී ඉතිරෙන්නට. කොහොමද මේ යෝජක නායකත්වයේ විවාදය විල පටන් ගන්නෙ? ආ කර්මාන්ත ශේෂ්ත්‍රයේ සංවර්ධනයක් වෙලා තියෙනවා නම් ඒක කියලා දැක්වෙන් උඩට ගැනීමක් ඔබට ප්‍රායෝගිකව දැනගන්න පුළුවන් වෙන්න ඕනි. එහෙම දෙයක් ප්‍රජේ පෙරලා තියෙනවා කියලා. හැබැයි කතා තුනක් ඉවරයි මගේ ආදරණීය වේදුනේ එක දෙක පෙන්නුවේ නෑ. ඒ විදිහට ප්‍රායෝගිකව අපිට දැක ගන්න පුළුවන් විදිහේ නම් අපිට ධනාත්මක නිරූපණයක් මේ කර්මාන්ත ශේෂ්ත්‍රයේ තියෙනවා කියලා. නෑ එහෙම දෙයක් වෙලා නෑ මගේ ආදරණීය වේදුනේ. ඇත්තටම වෙලට වල එක සංසන්දනය කරන්න ඕනේ නෑ. ලංකාවේ අනාගතේ ලංකාවේ මතයේ දැක්ක අපි සංසන්දනය කරනකොට world best tea ගර් බෙස්ටී එහෙම නැත්නම් සිලෝන් ටී නාමේ ලෝකයක් ඉදිරියට ගිය ලංකාවේ තේ කර්මාන්තයට අද වෙනකොට වෙලා තියෙන්නේ මොකද අද වෙනකොට කෙන්යාව වගේ අප්‍රිකානු රටවල් ටිකයි ඉන්දියාවයි තේ කර්මාන්තවල ලංකාව ආක්‍රමණය කළ ඉවරයි ඇත්තට මෙතුම කතා කරන්නේ අද රජයට විතරක් නෙමෙයි වගකීම තියෙන්නේ ප්‍රායෝගිකත්වයේ පෞද්ගලිකාංශික මෙතෙන්ට එන්න ඕනි ජනමාධ්‍ය මෙතෙන්ට එන්න ඕනි ඔය හැම දෙයක්ම එකතු වෙලා මේක කරන්න ඕනි කියලා මගේ ආදරණීය මිතුරේම සරල ප්‍රශ්නයක් යහන්නේ ලංකාව කියන්නේ අද වෙනකොට සුපසාධනවාදී ආර්ථික ක්‍රියාත්මක වන රටක් ඇරත් මෙතුමට මතක නැතුනට ලංකාව තමයි ඒ 2000 ආර්ථික ප්‍රතිපත්තියත් එක්ක පෞද්ගලික අංශයේ තිබ්බ තේවතු ටික කමන්ට් ඕනි විදිහට රජයට බවරගන්නේ. එතනින් පස්සේ තමයි ලංකාවේ තේවතු ටික එන්නේ පරිහානියටපත් වෙන්නේ වගේ ආල නීති තුනේ. එතකොට අර කිව්ව පෞද්ගලික අංශයට බලපෑම් කළා. ව්‍යවසායයකට බලපෑම් කළා වගේ ආල නීති තුනේ. රජය අඩුම තරමේ ධනාත්මක ප්‍රායෝගික නිරූපණයක්වත් මේ කර්මාන්ත ශේෂ්ත්‍රය තුල නැහැ කියලා. අද ප්‍රතිෝචිකව දක්වන වගේ ආල නීති තුනේ. ඒත් එකම කතා කරන්න තියෙන්නේ මෙතුමගේ තුන් වෙන කතාවනවත් යන්නේ කොතනින්ද? ආදෙන් අපි අධ්‍යාපනයක් දෙනවානේ අපි ව්‍යවසායගතයේදී උගන්වනවා. අපි ප්‍රාග්ධනයක් දෙනවා. එහෙනම් මේ ව්‍යවසායගන්ට විල පරිමාණ ශේෂ්ත්‍රය සංවර්ධනය කරන්න බැරි කියලා. මගේ ආදරණීය මිතුර මේ එතුම හිතනවා වගේ රටක් ඇතුළේ තියෙන සමස්ත කර්මාන්ත ශේෂ්ත්‍රයක් සංවර්ධනය කරනවා කියන්නේ එක ආදෙන්න ඉඳලා අපි සල්ලි ටික දෙනවානේ අපිට දැනුම දෙනවානේ. අපි මේ පුංචි ව්‍යාපාරයක් පටන් ගමු කියලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ජපානි දිහා බලුවම සිංගප්පූරුව දිහා බලුවම ඒ වගේ රටවල් ටික ඇතුළේ කර්මාන්ත ශේෂ්ත්‍රය සංවර්ධනය කරන්න රජයට දූරදර්ශී ප්‍රතිපත්තිනික තිබ්බ මගේ ආදරණීය මිතුරේ රජයේ නිශ්චිත වැඩ පිළිවෙලක් තිබ්බා රජයේ ක්‍රියාමාර්ගයක් තිබ්බා ඒ ක්‍රියාමාර්ගයත් එක්ක රජයේ පුළුවන් විදිහට පෞද්ගලික අංශය හසුරවලා ව්‍යවසායික ටික හසුරවලා කර්මාන්ත අංශයක දියුණු කරන මගේ ආදරණීය මිතුරේ ලංකාවට එතෙන්ට ශක්්‍යතාව තියෙනවා කියලා හොඳම පරිදාවයි ඒත් එක්ක මගේ ආදරණීය මිතුරේ කපු පාරා අධ්‍යාපන හැරෙන පස්සේ BBC පුවත්පත් වාර්තාවට අනුව අපි මූලාශ්‍ර ගුණවත් එකට හවුල් කරලා තියෙනවා 2021 අවුරුද්දේ ලංකාවේ ඉහළම අපනයන ආදායම් අතර තියෙන ලංකාවේ ඇඟලුම් කර්මාන්තේ හැබැයි මගේ ආදරණීය මිතුරේ කොවිඩ් කාලෙදී ඇඟලුම් කර්මාන්තේ නියැලෙහි හිටපු සේවකයන්ගෙන් 150,000කට තමන්ගේ රැකියාව ටික නැති වෙනවා. ඕක තමයි ලංකාවේ රජ ඇඟලුම් කර්මාන්තේ දිය තියෙන සුරක්ෂිතභාවය. වෘත්තිකයන් නැතුව රටක් ගොඩනගන්න බෑ. වෘත්තිකයන් නැතුව කර්මාන්ත ශේෂ්ත්‍රය ගොඩනගන්න බෑ මගේ ආදරණීය මිතුරේ. ඒත් එක්කම අදාළ වෘත්තීය සමිති බලධාරීන් දෙරණ මාධ්‍යවල මගේ ආදරණීය මිතුරේ ඉල්ලීමක් කරනවා. තමන්ට
මේ රැකියාවේ තියෙන සුරක්ෂිතභාවය උපනංග ගන්න උදව් කරන්න කියලා වගේම අඩුව තරමේ දෛනික රුපියල් 1000ක වැටුපක් ලැබෙන විදිහට නීතිරික සකස් කරන්න කියලා හැබැයි රජය ගිහිල්ලා අඩුව තරමේ මේ වෘත්ති කියන්නේ සුරක්ෂිතභාවය තහවුරු කරන්න කියලා ක්‍රියාත්මක වෙලා නැති තැනකදී තමන්ගේ වපසරිය ඇතුළේවත් රාජ්‍ය මැදිහත් වීම දැන නැහැගෙන මට්ටමක නැති වෙන තැනකදී අද අනුලාභයන්ගේ මතය විවාදය තුළ තවදුරටත් තහවුරු වෙනවා. මෙහෙම ස්තුතියි. මේ ස්තුතිය වෙන අවස්ථාව යෝජනා සිවෙන්න. විවාදේ පටන් ගන්නකොට මෙතුමියා අන්තිමට කිව්ව කතාවේ අර කොවිඩ් වසංගතයේ සමයේදී රටේ ඇගරුම් සැච්චේ නියලෙන මිනිස්සුන්ගේ රස්සා අරගෙන තිබ්බනේ. දැන් කොවිඩ් වසංගතය නිසා රස්සා නැති වුණා. එයි. විතුනේ ඒ පියවර රජය ගත්ත පියවර කන්නේ අංක 1 රජයත් ඒ වගේ පියවර ගන්න වුණා නම් ගත්තේ ඒ විදිහට ලංකාවේ ආර්ථිකය පරිහානියටපත් වෙලා තියෙන වෙලාවක ඒ වගේ තීරණයක් ගන්න නැතුව දිගින් දිගටම ශ්‍රමයකට වැටුප් ගෙවන්න කියන ලංකාව බංගලොත් වෙනවා. එතකොට මෙතුමියන් මේ කියන කර්මාන්ත සංවර්ධනයක් නැහැ, රටක සංවර්ධනයක් නැහැ. ඒක මෙතුමියන් පළවෙනිවට ඔළුව තියාගන්න ඕන කාරණා. අර ඇත්ත ලංකාවේ මිනිස්සු මොහොතේ පොලිමින් ඉන්නවා. ඇත්ත ලංකාව සාහන දෙනවා. එහෙමයි කියලා අනුලා විද්‍යාලයට ඕන පණියට ලංකාවේ තියෙන සුභසාධන වාර්ගික ආර්ථිකයක් කියලා කියන්න බෑ. ලෝකයේ තුනේ පිළිගන්න කියනවා. ලංකාවේ තුනේ තියෙන සමාජ ආර්ථිකයක තුනේ ලක්ෂණ මොනවද කරපු කිතුනේ? බෞද්ධික ආයතන තියෙනවා. නායකතුමාට ඉවසෙන්නේ මොකද කිව්වේ? ලිබරල් වාදී ආර්ථිකයක තරම් නෑ. ඇත්ත වෙන්නේ බෑ කවුරුත් කිතුනේ. එතනින් ගිරාට කියන සමාජ සුභසාධනයක් තියෙනවා. දැන් මෙතුණිය අල්ලලා කියන සමුදියේ කියන කොටසද? සමාජ සුභසාධනයක්. ඒ නිසා මේ විවාද තුල පිළිගත්ත දත්ත වාර්තාවන් නතු අඩුමතරම නිකන් මාර්ථික මහාචාර්යවරයෙක්වත් කියන්නේ නැති කරුණක් විවාදයට ගෙනල්ලා ඒක ඔබතුමාට ඕන විදිහට නිර්වචනය කරන්න බැහැ. ලංකාවේ තිබෙන සමාජවාදී ආර්ථිකය. එච්චරයි මම කියන්නේ. සමාජී ආර්ථිකය. එතනින් එහාට ගියාට පස්සේ ලංකාවේ බදු ප්‍රතිපත්ති ගැන කතා කරනවා. ඔබතුමාලට මතකද? මගේ දෙවැන්න කරුණු කාරණා ටික කියනවා මේ විවාද තුල. ලංකාවේ තිබෙන බදු ටික විශේෂයෙන් විදුලි කර්මාන්තවල තියෙන කියන මෝටර රථ එක්ලස් කිරීමේ දේවල් වලට මේ දේවල් වලට ලංකාවේ තිබෙන බදු ටික අඩු කරනවා. ඔතනින් එහාට ගියාට පස්සේ මෙතුමාලට ඊළඟට කියන කතාව මොකද්ද? ලංකාවේ ධනාත්මක නිරූපණයක් නැහැ. මේ විවාද තුල මම කියන කතාව මෙච්චරයි. මගේ දෙවැනි වල්ලිය මතකද? අවුරුදු ටිකක් එක්ක ගෙනල්ලා මේ විවාද වෙන්නවා. මම ගාව මෙතන අවුරුදු ටික තියෙනවා මගේ ආදරණීය මිතුනේ.
චින්තනයක් නැතිය. ඉතින් ලංකාව මේ වෙනුවට සමාජය ඇතුලේ එක් වෙලා ආර්ථික කටයුතු කරනවාට වැඩි වගකීම පෞද්ගලික අංශයට හිමි වෙනවාය. මෙතුමාලා සරල කාරණාවක් ගැන විවාද පැහැදිලි කරනවා. ලංකාව ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ මොන අධ්‍යාපන ක්‍රමයේද? නිදාස් අධ්‍යාපන ක්‍රමයේ ක්‍රියාත්මක වෙන්නේ මොන ප්‍රවාහන පහසුකම් ක්‍රමයේද? ලංකාව ඇතුලේ අඩු මිලට සහනදායි ප්‍රවාහන පහසුකම් එක ක්‍රියාත්මක වෙන්නේ. ක්‍රියාත්මක වෙන්නේ ලංකාව ඇතුලේ හැමතිස්සෙම නිදහස් සුපසාධනවාදී සරලව කියනවා නම් හැමදේම නිකම් දෙන ආර්ථික ක්‍රමයක්. ඔය ආර්ථික ක්‍රමය ඇතුලේ ලංකාව රජයට අවුරුදු 72ක දේශපාලන ඉතිහාසයක් පුරාවටම වැරදෙන්න පටන් ගත්තා. තාමත් ලංකාවට වැරදිනවා. ඇයි? හැමදේම මිනිස්සුන්ට නිකම් දෙන්නේ නැහැ හින්දා. එතන ඉහාට ගිහිල්ලා මෙතුමාලගේ සරල තර්ක ඇහුවනේ. රට ඇතුලේ පෞද්ගලික අංශය ඉන්නවා, ව්‍යවසායකයෙක් ඉන්නවා. එතකොට රජය ඇවිල්ලා රජයට යන්නේ බෙදිලා කියපු වගකීමක් මතක තියාගන්න. රටක රාජ්‍ය අංශයක් කියලා කියන්නේම ඒ හැම දෙයක්ම එකතු කරන මූලික තාමක බලවේගය වෙන සාධකයක්. එහෙම සාධකයක් තමයි අපිලා ප්‍රධාන වශයෙන් මෙහෙවීම සිදු කරන්න ඕනේ කියලා මේ විවාදය තුල දකිනවා. වැඩි වගකීම හිමි වෙන්නේ උන්නතමගේ නාගරිකයෙකුට පොතරේ පළවෙනි කාරණාව නිෂ්පාදනයේ බෙදා හැරීම පොසු විපරම. මම අහනවා කොහොමද පොසු විපරම කියන්නේ තියෙන්නේ කියලා. බ්‍රැන්ඩික්ස් එක හේමාස් එක හයිඩ්‍රොමනික මාස් එක දවසින් දවස මහලදා යනකොට දන්නවද ඒ ආයතන වල ප්‍රධානම විදායක නිලධාරීන් නිදහසට මාර්ගා විදියට ගේන්නේ මොකද කියලා. ලංකාවේ තියෙන විවසායක ගුණාංග තියෙන විවසායක ඉන්නවා. හැබැයි ලංකාවේ පොදු ප්‍රතිපත්තිය ගැලපෙන්නේ නැහැ. යන්නේ කොහෙද? අෆ්ගනිස්තානයට, බංග්ලාදේශයට. තේ කර්මාන්ත ශාලා, තේ කර්මාන්ත ලෝක වෙළඳපොලේ වැඩිම ආක්‍රමණය කරලා තියෙන්නේ කොහෙද? කෙන්‍යාව. තාමත් ලංකාවට තියෙන්නේ සිලෝන් බීස් ද බෙස්ටි කියන නම විතරයි. ඔය නම තියාගෙන ලංකාවට ආර්ථික දියුණුවට යන්න බෑ කියලා මුදා විද්‍යාලය දකිනවා. සරල මේකයි මේ විවාදය තුලේ වගකීමට සාපේක්ෂව අපි රජයට වැඩි බාරයක් දුන්නේ. එහෙම බාරයක් දුන්නට පස්සේ නෑ නෑ රට ඇතුලේ අනිකුත් ශේෂ්ඨක් තියෙනවා, අනිකුත් අංශක් තියෙනවා, පෞද්ගලික අංශක් තියෙනවා. එහෙම කියන මේ විවාදයෙන් පැනල යන්න බෑ. බොහොම දුස්සීයි. දෙවියන් ස්තුතියි. ඒ සමගින් විවාදයේ ප්‍රධාන වතේ වටේ මෙතන නිමාවට පත් වෙනවා. දැන් දෙවන වටේ විතරයි අපි යන්නේ. සියොම් වටේදී කණ්ඩායම් දෙකේ නායකයන්ට